අයිබෝන් සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්නවා බ්‍රයිට් පෙන් YouTube වීඩියෝ නාලිකාවත් එක්ක එකතු වෙන මගේ අලුත් සියලු දෙනාම ඔන්න මම අදත් වැදගත් වීඩියෝ එකක් ගෙනෙන්නයි බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය මගෙන් ඇහුවා මේ වයරින් කරනකොට බඩු ලිස්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා ඉතින් ඒකට හැමෝටම උදව්වක් උපකාරයක් වෙන විදිහට මේ ලිස්ට් එක හදලා තියෙනවා ඒ වගේම ඒවට අවශ්‍ය කරන භාණ්ඩ මොනවද කියලා රූප සහිතව ඔයාලට පෙන්නනවා මේ වීඩියෝ එකේදී ඉතින් මේ වීඩියෝ එක හොඳට බලන්න බලලා මොනවා හරි මේ වීඩියෝ එක සම්බන්ධව ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න channel එකට ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න මට කරන උදව්වක් උපකාරයක් විදිහට මේ වීඩියෝ එක මේ channel එක share කරන්න පුළුවන් තරම් යාළුවෝ අතරේ තව කෙනෙකුට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් ඒ වගේම මේ වීඩියෝ මාලාව මුල ඉඳන් නිවැරදිව ඔයා හැදෑරුවොත් අනිවාර්යයෙන්ම ඔයාට තනියම නිවසක් වයරින් කරගන්න පුළුවන් වෙනවා එහෙනම් අපි යමු වීඩියෝ එක වෙත मेन मेतन मंग अद पेनला मे तीन अवश्य लिस्ट मम मेतन वाला लिस्ट मे विधि दावा मम्मी मेतन पेहदील के रही इतकोट अवश्य मेट लिया मंग इधर रूप सहित वाला पेहदील के रहा मनोवाद मेवाइन की मेतन तीन ओडा मंग हदल तीन इतकोट एट वाला बल गंड गल पुलवागेम खाली वीडियो मम्मी दीवाला की अंदुन लीलती है यगेम पेहदील ने अंदुना गण बेरी पास होदमा वीडियो हदल तीन अपियाम फलवेनी पिंतूरे वेत මේ තියෙන්නේ DB එකක් එහෙම නැත්නම් distribution board main board කියලා කියනවා main board කියනවාටත් වැඩිය මේක distribution board එක එහෙම නැත්නම් බෙදා හැරීමේ පූර්ව කියන එක තමයි වැදගත් වෙන්නේ එතකොට මේ වගේ එක එක companies වලේ හැටියට විවිධාකාරයෙන් තියෙනවා ප්‍රධාන වශයෙන් අපිට box ගන්න පුළුවන් 500 800 1000 වගේ ඉහළට යනවා දැන් සාමාන්‍ය පොදුවේ භාවිත කරන ABC box කියලාත් එවගේම බිකර් 5 7 10 ඔය වගේ විදියට ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදියට බෝඩ් එකක් තෝරා ගන්න පුළුවන්. ඒ වගේම විවිධ හැඩයන්ගෙන් යුක්තව බිත්තිය ඇතුළට ගිලා බස්සන ඒවා තියෙනවා. දැන් මේ බෝඩ් එක නම් බිත්තිය උඩින් තියන්නේ. ඒ කියන්නේ බිත්තියට ගිලා බස්සන්නේ නැහැ. ඒ වගේ ඔයාගේ එහෙම නැත්තම් gedara හිමියාගේ කැමැත්ත පරිදි අවශ්‍ය බෝඩ් එකක් මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ගන්න ප්‍රධාන වයර එක මේ තියෙන්නේ මේන් වයර එක මේ වගේ මිලිමීටර් සහිතව මං කලින් පෙන්නලා තියෙනවා බලා ගන්න. එතකොට මේකට මේන් වයර් කියලා කියන්නේ පොතුවේ මේක ඉස්සර ආවේ කළු පාට දැන් එන්නේ මේ ඇෂ් කලර් එහෙම නැත්නම් අලු පාටින් තමයි එන්නේ. එතකොට මේකට අපිට අවශ්‍ය වෙනවා සාමාන්‍ය මීටර් එකක් එකහමාරක් දෙකක් සමහර විට බෝඩ් එක ගේ ඇතුළට ගොඩක් දුර එන්න තියෙනවනම් මීටර් 10ක් අවශ්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. මේක අවශ්‍ය දුර ප්‍රමාණය අනුව ඔයාට ඔයාගේ ලිස්ට් එකට අවශ්‍ය මීටර් ප්‍රමාණය දාගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන 2.5 mm එහෙම නැත්නම් ඇම්පියර් 15 වේ වයර් එක කියලා කියනවා අපි. එතකොට මේක 2co එකක්. ඒ වගේම මේ තියෙන්නේ 1.5 mm එහෙම නැත්නම් ඇම්පියර් 13 වේ වයර් එක. එතකොට මේකත් මේ මෙන්න මේ ආකාරයෙන් වෙළඳ පොලෙන් ඔයාට මිල දී ගන්න පුළුවන්. ඒ මිල දී ගන්නකොට ඔයාලට මේවා සිංගල් කෝ විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ මේ නිල් පාට වයර් එක විතරක් තියෙන එක ගන්න පුළුවන්. ගුරු පාට වයර් එක විතරක් තියෙන එක ගන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත මත ඒක මිල දී ගතට ගැටලුවක් නැහැ. ඒ වගේම මෙන්න මේ වගේ 3 කෝර් වයර් අවශ්‍ය වෙනවා සමහර අවස්ථාවලදී ගොඩක් දුරට අපි වොෂ්රූම් වල එහෙම නැත්නම් බාත්รูම් වල ප්ලග් පොයින්ට් වලට වාගේ අදින්න මේක ගන්නවා ගොඩක් දුරට එහෙම නැත්නම් ඇම්පියර් 15 ධාරිතාවක් ගන්න ඕන තැනකට අපිට පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය නම් එහෙම නැත්නම් ඔයාර මේ 2 කෝර් එක ඒත් වයර් එකක් වෙනම අරන් ගිහින් වයරින් කරගන්නත් පුළුවන් ඊළඟට මේ තියෙන මේන් ස්විච් එක එහෙම නැත්නම් අපි අයිසොලේටර් කියලා කියනවා. එතකොට මේක ඇම්පියර් මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති ඇම්පියර් 40ක ධාරිතාවක් ගන්න පුළුවන් එකක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ නිවසකට. ඉතින් මෙන්න මේ වගේ එකක් වෙළඳ පොලෙන් ගන්න මිල දී ගන්න. එතකොට ඒකත් කම්පැනිස් වලේ හැටියට ඒ වගේම විවිධ ගණන් පරාසයන් මිල ගණන් යටතේ ඔයාලට වෙළඳ පොලෙන් මිල දී ගන්න පුළුවන්. ඉතින් මේන් ස්විච් එකක් අනිවාර්යයෙන්ම ඕන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට राइट इगवटे ना मेन स्विच ट्रिप स्विच के लिए हेम आरसीसीबी के लिए එතකොට මේකත් අපිට අත්‍යවශ්‍ය අංගයක් ඒ වගේ කලින් පැහැදිලි කරලා දීලා දෙනවා ඒ හින්දා මම පැහැදිලි කරන්නේ නැහැ මෙතනදී ඊළඟට අපිට අවශ්‍ය නම් මෙන්න මේ වාගේ MCB එකක් ඒක ඇම්පියර් 6 10 16 20 මේ වාගේ පරාසයන් වලින් ගන්න පුළුවන් අවශ්‍යතාවය අනුව ගැළපෙන ලයින් එකකට ඒ අවශ්‍ය විදියට බේකර් ලිස්ට් එකට දාගන්න පුළුවන්
ඊළඟට තමයි මේ තියෙන බස් බාර් එකක් මේක මම නම් කලින් වීඩියෝ වලදී පෙන්නලා නැහැ මට මතක ඇටියට මේක අපිට අවශ්‍ය වෙනවා මේන් බෝඩ් එකේ MCB යටින් කනෙක් කරන්න මේක ගොඩ දුරට භාවිතා කරනවා මම නම් බොහෝ දුරට භාවිතා කරනවා අඩුයි මේ වෙනුවට සමහර වීඩියෝ වල මම පෙන්නලා තියෙනවා ඇර්ත් වයර් එකක් මම අපිට යූස් කරන්නත් පුළුවන් ඉතින් මේක භාවිතා කරා කියලා ගැටලුවක් නැහැ පහසුයි නම් මේක භාවිතා කරන්න මේකට අපි කියන්නේ බස් බාර් කියලා इलाकर मेती ने अभी वैरिंग कर अत्यावश्यम देखता मे वैर वन नोट फोर फोर वैर मेक समहार एवागेना मे आवरण पीटत आवरण नील पाटीन दुबर पाटीन तीन अन्वागे पीटत आवरण බලලමා පිට තෝරගන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්නම් මේ වගේ ඇතුලේ ආවරණයක් තියෙනවා මේකේ ආවරණ දෙකක් තියෙනවා මේ පිටින් තියෙන ආවරණේ අලු පාට ඇතුලේක දුඹුරු පාට හෝ කළු පාට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිල් පාට රතු පාට වෙන්න පුළුවන්. එතකොට ඒකත් ඔයාට අවශ්‍ය තරමට මිලදී ගන්න පුළුවන් ඔයාගේ වයරින් එකේ ප්‍රමාණය අනුව. ඊළඟට තමයි මේ 2 core flexible wire එක මේක ගැනත් කලින් පැහැදිලි කරලා දෙනවා. එතකොට 2 core flexible wire අපි ගොඩක් දුරට ගන්නේ බල්බ් අමුණන්න ඒ බල්බ් වලට අවශ්‍ය දුර ප්‍රමාණය බලලා ඒ 2 core wire list එකට දාගන්න. ඒ වගේම මම තියෙන earth wire එක නිවසකට සාමාන්‍ය ගන්න earth wire එකක් මේකත් අවශ්‍ය දුර ප්‍රමාණය අනුව ඔයාට list එකට දාගන්න. පුළුවන් වෙනවා තියෙන ප්ලග් ප්‍රමාණය ඒ වගේම නිවසේ තියෙන වර්ගඵලයේ දිහා බලලා තමයි මේ වයර් මිලදී ගන්නකොට ගණනය කරගන්න වෙන්නේ ඊළඟට මේ තියෙන්නේ ස්විච් එහෙම නැත්නම් ගැන් ස්විච් කියලා කියනවා මේ තියෙන්නේ තවත් ඒ වගේ එකක් ඒතකොට මේවත් 1 ගැන් 2 ගැන් 3 ගැන් 4 ගැන් 5 ගැන් ඒ විදිහට මිලදී ගන්න පුළුවන් අවශ්‍යතාවය මත ඊළඟට මේ තියෙන්නේ ප්ලග් ස්විච් සොකට් එකක් 13 ඇම්පියර් ප්ලග් ස්විච් සොකට් එකක් දැන් වර්තමානයේ නම් අපිට 5 ampere plug switch socket දකින්නේ නැහැ. ඒ නිසා මේ වගේ plug switch ගන්න පුළුවන් අපිට. මේ තියෙන holder එකක්. මේ holder විවිධ ආකාරයෙන් තියෙනවා, විවිධ හැඩයන්ගෙන් තියෙනවා. එතකොට අපිට ඒ අවශ්‍යතාවය අනුව මිලදී ගන්න පුළුවන්. දැන් මේකට අපි කියනවා pendant holder කියලා. තව තියෙනවා batten holder, angle holder මම කලින් පෙන්නලා තියෙනවා වීඩියෝ වලදී. ඒ වගේම මේ තියෙන screw type holder එකක්. ඒ කියන්නේ screw පොට විදිහට බල්බ් එක කරකලා හයි කරන්න පුළුවන් screw type holder එකක්. ඉතින් මේ වාගේ අවශ්‍යතාවය මත ඒ list එකට දාගන්න පුළුවන් ඔයාට. ඊළඟට මේ තියෙන්නේ round block එකක්. මේක නැතුවම බැරි දෙයක් තමයි අපිට බල්බ හවි සවි කරනකොට. ඒ නිසා ගෙදරට අවශ්‍ය බල්බ් ප්‍රමාණය අනුව බල්බ් 10යි නම් round block 10ක් අවශ්‍ය වෙනවා. ඒ විදිහට ඔයාගේ list එකට දාගන්න. ඒ වගේම මේ round block එක අපිට wall lamp එහෙම නැත්නම් බිත්ති ලාම්පු සවි කරද්දිත් එතෙන්ටත් මේක ගන්නවා. එතකොට අන්න ඒ වටත් අවශ්‍ය බිත්ති ලාම්පු තියෙනවා නම් 10ක් එහෙම නැත්නම් 5ක් ඒ අනික් බල්බ් එක එකතු කරලා ඒ ගන්නට ගැලපෙන විදිහට මේක දාගන්න. ඒ වගේම පහන් හෝල්ඩේ සවි කරන්න අපිට ගන්න පුළුවන් මේක. ඒ විදිහට ඔයාගේ පහසුව පිනිස පහසු විදිහට මේක යොදා ගන්න පුළුවන්. ඊළඟට මේක තමයි අපි සිවිලින් රෝස් එහෙම නැත්නම් සිවිලින් මල කියලා කියනවා. මේකත් විවිධ ආකාරයෙන් විවිධ මිල ගණන් යටතේ විවිධ හැඩයන්ගෙන් තියෙනවා. ඒකත් අවශ්‍ය පරිදි මිල දී ගන්න පුළුවන් ගැලපෙන එකක්. ඒ වගේම මේ තියෙන අර්ත් රෝඩ් එක ඉස්සර නම් ගැල නයිස් බටයක් අඩි 5ක් විතර එකක් පොලොට යට කරේ. නමුත් දැන් මේ වගේ තඹ ආලේපිත කම්බියක් ගන්න තියෙනවා වෙලඳ පොලේ. ඒක ගන්න ඒක අරගෙන වයරින් එක ඇර්ත් කරන්න පුළුවන් වෙනවා අපිට. ඒ වගේම මේ තියෙන එල් අයන් එක එල් අයරින් කියලාත් කියන මේක තනි දිග පටියක් විදියට ගන්න පුළුවන් අවශ්‍ය උස ප්‍රමාණය අනුව. එහෙම නැත්නම් එල් හැඩයට හදපු යකඩ තියෙනවා කඩෝලේ මිල දී ගන්න. ඉතින් ඒ විදියට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේ අඩි ප්‍රමාණයක් අරගෙන ඒ ගැලපෙන විදියට එල් හැඩයට අවශ්‍ය උසට කපලා හදා ගන්න පුළුවන් වෙල්ඩින් ආයතනයකට දීලා. ඒ වගේම තමයි මේ ටේප් රෝල්, මේ ගම් ටේප් රෝල් කියලා කියනවා අපි. එතකොට මේවත් අපිට අවශ්‍ය වෙනවා යම් කිසි අවස්ථාවක ජොයින්ට් එකක් දැම්මොත් ඒවා ආවරණය කරන්න. ඒ වගේම තව එකක් තියෙනවා මෙන්න මේක කනෙක්ටර් බාර්. මම කලින් මේක ගැන පැහැදිලි කරලා දෙන්න නෑ මට මතක හැටියට. මේකත් ඇම්පියර් 5 10 වගේ ප්‍රමාණ වලින් ගන්න පුළුවන්. ඔයාගේ ලයින් එකට අවශ්‍ය පරිදි ගැලපෙන කනෙක්ටර් බාර් එකක් ගන්න. මේ විදිහට බාර් එකක් තමයි කඩේ මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාට වයරින් එකේදී අත්‍යවශ්‍ය තවත් දෙයක් තමයි මේ කන්ඩියුට් බට. මේවා අඟල් භාගයේ අඟල් තුන් කාල අඟල අනේ ආදිවිසිය විදියට ගන්න පුළුවන් අවශ්‍යතාවය මත. එතකොට ගොඩක් ස්ලැබ් එකක් වයරින් කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳ ගේජ් එකක් තියෙන
කරන්ඩි උත්පත්තියක් වෙළඳ පොලෙන් මිලදී ගන්න එතකොට බට හිරවීම වගේ දේවල් වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම කරන්ඩි උත්පත්ත සම්බන්ධ කරන්න අපිට දැන් ගොඩක් වර්තමානයේදී වයරින් ක්ලිප් භාවිතා කරලා කරනවා අඩුයි ගොඩක් අය. එතකොට බටෝලේ කරනවා නම් මෙන්න මේ වගේ ක්ලිප් ඕනේ අපිට. ඒ බටෝලේ ප්‍රමාණයට අනුව ඒ අවශ්‍ය ක්ලිප් ප්‍රමාණයක් ලිස්ට් එකට දාගන්න. ඒ වගේම තමයි මෙන්න මේ බෙන්ට් අපිට අවශ්‍ය වෙනවා බට නැමිලා යනකොට. අන්න ඒ අවශ්‍ය ප්‍රමාණ වලින් අඟල් වලින් ඒ බෙන්ට් ගන්න ඔයා තීරණය කරන්න. මෙන්න මේ වගේ අවස්ථා වල බටේ නැමිලා යනවා නම් අන්න ඒ වගේ අවස්ථා වලට අපිට මේ බෙන්ට් එක අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ ජොයින්ට්ස් නේද, මේ එල්බෝ තියෙනවා, ටී සොකට් තියෙනවා, ෆෝස් සොකට් තියෙනවා. මෙන්න මේ ආකාරයට මෙන්න මේවත් ඔයාට අවශ්‍ය නම් මිලදී ගන්න ලිස්ට් එකට දාන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ ෆ්ලෙක්සිබල් හෝස් එක, මේකත් අඟල් භාගයේ තුන් කාලා අඟල ඒ ආදි වශයෙන් තියෙනවා. ඒකත් අවශ්‍යතාවය මත ෆ්ලෙක්සිබල් හෝස් එක ගන්න පුළුවන්. ගොඩක් දුරට බටයක් දාලා අපිට නමලා හැඩ කරලා ගන්න අමාරු අවස්ථාවක මෙන්න මේ ෆ්ලෙක්සිබල් හෝස් එක අපි භාවිත කරනවා වයර් ඇතුළත් කරන්න. ඉතින් ඒකත් අවශ්‍යතාවය පරිදි අවශ්‍ය දිග මීටර වලින් වෙළඳ පොළෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන කේසින්, ඒවත් අඟල් භාගයේ අඟල තුන් කාල ඒ ආදි විදිහට තියෙන එකත් අවශ්‍යතාවය පරිදි ලිස්ට් එකට දාගන්න. ඒ වගේම තමයි මේවා සපත්තු වෙන කියලා කියන ගොඩක් අය ටින්ටස් එන. මෙන්න මේ ටින්ටස් එන අවශ්‍ය නැ අපිට වයර් ක්ලිප් කරනකොට මම කොහොමද කරන්න කියලා කලින් වීඩියෝ වලදී පැහැදිලි කරලා තියෙනවා. ඒතර මේකත් අඟල් භාගයේ හෝ අඟල් තුන් කාලේ වාගේ ප්‍රමාණයකින් මිලදී ගන්න. ඒ වයරින් එකට ගැලපෙන ග්‍රෑම් ප්‍රමාණයක් ගන්න, ග්‍රෑම් 100ක්, 150ක්, 200ක් වයරින් එකේ හැටියට තමයි. ඒක ඉතින් මෙච්චරක් කියලා කියන්න බෑ, මොකද ඔයාට එන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාට ඒක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේක අයන් නේල් එහෙම නැත්නම් යකඩ ඇන. අපිට මේ යකඩ ඇන අවශ්‍ය වෙනවා වයරින් බට ක්ලිප් කරනකොට ලී වලට ගහන්න. මේකත් අඟල එකයි කාලෙක හමාර, ඒ වගේ කඳ මහත, කඳ හීනි, ඒ වගේ විවිධ පාරාසයන්ගෙන් තියෙන ඒවත් ගැලපෙන විදිහට ගැලපෙන කම්බියන මිලදී ගන්න. ඒ වගේම තමයි මෙන්න මේ වගේ කොන්ක්‍රීට් එන අපිට අවශ්‍ය වෙන කොන්ක්‍රීට් නේල් කියලා කියනවා. මේ කොන්ක්‍රීට් එනත් විවිධ පරිමාණයෙන් තියෙන, මෙතන ඔයාලට දකින්න පුළුවන්. ඒකත් අවශ්‍යතාවය මත ඒ අවශ්‍ය ස්ථාන වලට ගැලපෙන විදිහට ඒ ලිස්ට් එකට දාගන්න. ඒ වගේම තමයි මෙන්න මේ ස්ක්‍රූ නේල් එහෙම නැත්නම් ස්ක්‍රූප් වෙන කියලා කියනවා. මේක සාමාන්‍ය කලිනුත් මයින් කෙනෙක් අහලා තිබ්බ යාර මං කිව්වා පැහැදිලි නැතුව ඇති. සාමාන්‍ය අපි රවුම් બ્લોක් එකක් පරාලයකට හෝ යටලීයකට හෝ සවි කරනකොට සාමාන්‍ය 7න් 1යි කාල කියන සයිස් එක ගන්න. 7න් 7 කියන එකේ අදහස් කරන්නේ මේකේ වර්ගඵලයේ ප්‍රමාණය. එතකොට 7න් 1යි කාල කියන සයිස් එකෙන් අපිට රවුම් બ્લોක් එක ලියර සවි කරන්න පුළුවන්. ඒ වගේම 6න් 3 කාල කියන සයිස් එකෙන් අපිට සීලින් රෝල්ස් එක රවුම් બ્લોක් එකකට සවි කරන්න ගන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට ගැලපෙන ස්ක්‍රූප් වෙන ප්‍රමාණයක් ගන්න. දැන් සාමාන්‍ය බල්බ් 10ක් තියෙනවා නම් ගෙදරකට ඒ බල්බ් 10 සවි වෙන්න අපිට අවශ්‍ය වුණේ අඟල් 1යි 7න් 1යි කාලය යන 10යි 6න් 3 කාල යන 20යි බල්බ් 10 කරන්න ඒ විදිහට ගන්න ඕනේ. ඒ වගේම තමයි මම කලින් කිව්වෙත් නෑ මේන් බෝඩ් එක සවි කරනකොට මේන් බෝඩ් එකට අපිට අවශ්‍ය වෙනවා ස්ක්‍රූප් වෙන දානවා නම් හොඳයි, මොකද නැවත රිපෙයාර් එකක් આવොත් ගලවා ගන්න පුළුවන්. සමහර අය කොන්ක්‍රීට් යන ගහනවා, එහෙම ගහන්න යන්න එපා. එහෙම ගහපුවම බෝඩ් එක අපිට ගලවා ගන්න බැරි වෙනවා. ඒ හින්දා අඟල් එකමාර වාගේ ස්ක්‍රූප් වෙන හතරක් භාවිත කරන්න. ඒ වගේම ඒකට ගැළපෙන රෝල් ප්ලග් අපිට ගන්න පුළුවන් වෙළඳ පොළෙන් රෝල් ප්ලග් හතරකුත් ගන්න. ඒකට ඒවත් ඒ ලිස්ට් එකට දාගන්න. ඒ වගේම තමයි මෙන්න ඔයා ක්ලිප් කරනවා නම් මෙන්න මේ වයරින් ක්ලිප් අවශ්‍ය වෙනවා. ඒවත් අවශ්‍ය ප්‍රමාණයට වෙළඳ පොළෙන් මිලදී ගන්න පුළුවන් එක එක සයිසස් වලදී. මේ තියෙන්නේ සන් බොක්ස් එක. මේකත් සන් බොක්ස් එක එහෙම නැත්නම් ඩබල් එහෙම නැත්නම් ට්‍රිබල් මෙන්න මේ ආකාරයට එනවා. ඒකත් ඔයාගේ අවශ්‍යතාවය පරිදි අවශ්‍ය තැන් වලට ගැලපෙන විදිහට ලිස්ට් එකට දාගන්න අවශ්‍ය සන් බොක්ස් ප්‍රමාණය. ඒ වගේම තමයි මේවා ජන්ක්ෂන් බොක්ස්. මෙන්න මේ ආකාරයට ජන්ක්ෂන් බොක්ස් තියෙනවා. එතකොට මේවා ගොඩක් දුරට අපිට
ස්ලැබ් එකක දී අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් බිත්තියක් දිග වයරින් එකක් යනවා නම් බිත්තියට හතර පැත්තකට යනවා නම් මෙන්න මේ ආකාරයේ සන්බොක්ස් එකක් ඕනේ. ඉතින් මේ මේක හතර පැත්තටම අපිට යවන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට අන්න ඒ ආකාරයට විවිධ ආකාරයේ සන්බොක්ස් තියෙනවා. ඒවත් ගලපලා ගන්න පුළුවන් ඔයාලට අවශ්‍යතාවය පරිදි. ඉතින් මෙන්න මෙච්චරයි මේ වයරින් ලිස්ට් එක ගැන තියෙන්නේ. තව මගේ රිච්ච තියෙනවා කියලා මට මතකයක් නැහැ. තිබ්බොත් නැවත ඔයාලට දැනුම් දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. ඉතින් මොනවා හරි වීඩියෝ එක සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි තවත් මේ වැනි වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් සියලු දෙනාට සුබ දවසක්.